සුබ පතනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත රත්ගම ව්‍යාපාරිකයින්ගේ බවට සැකකිරෙන තවත් අස්ති කොටස් හමුවේ බදුල්ල රෝහලේදී සිදු කළ දුර්ලභ සත්කමක් පලිබෝධ නාශක භාවිතය 50%කින් පහළට සංචාරක ඇස නොගැටුණු සුන්දර දියැල්ල ඉන්දු පාකිස්තාන ගැටුම් උග්‍රවන ලකුණු අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ භවිතය සැකකිරෙන තවත් අස්ති කොටස් කීපයක් වලස් මුල්ල හැවන්දිණිය රක්ෂිතයේ තිබී සොයාගෙන තිබෙනවා රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්ෂණ ක්‍රියාත්මකයි මෙම ව්‍යාපාරිකයන් ඝාතනය කර පුළුස්සා ඇති බවට සැකකිරෙන ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක් කෙරුණා ඒ අනුව වලස් මුල්ල හැවන්දිණිය රක්ෂිතයේ ප්‍රදේශයේදී මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ අස්ති කොටස් දෙකක් සොයා ගැනීමට හැකි වුණා එම ප්‍රදේශයේ ආශ්‍රිතව තවදුරටත් සිදු කළ මෙහෙයුම්වලදී තවත් අස්ති කොටස් කිහිපයක් අද දිනේදී සොයා ගැනීමට හැකි වුණේ හැවන්දිණිය රක්ෂිතයේ මීට පෙර අස්ති කොටස් සොයාගත් ස්ථානයට මීටර 4ක් පමණ දුරින් වන ප්‍රදේශයකදී අද දිනේ අස්ති කොටස් සොයා ගැනුණේ තංගල්ල මහේස්ත්‍රාත් සුරංග මුණුසිංහ මහතා හමුවේ මෙම අස්ති කොටස් පරීක්ෂා කෙරුණේ මෙම අස්ති කොටස් රස පරීක්ෂණ වාර්තාව සඳහා යොමු කෙරෙන බව තංගල්ල පොලිස් ස්ථාන පරීක්ෂක ඒකකයේ සඳහන් කළා බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතිය හේතුවෙන් වාසස්ථාන අහිමි වුවන්ට වන්දි ලබා දෙන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා මෙම බලාගාරයෙන් අපේක්ෂිත ධාරිතාව ජාතික පද්ධතියට එකතු වීමෙන් පසු හදිසි විදුලි මිලදී ගැනීම සිදු කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අනිවාර්යයෙන්ම අපට අලුත් අවුරුද්ද ඉස්සෙල්ලා මේ වන්දිය අපි ලබා දෙනවා කියන එක මම ප්‍රථමයෙන්ම පොරොන්දු වෙනවා. විදුලි බල මණ්ඩලයේ අනුග්‍රහණය තුලින් කිලෝමීටර් 3 පාර හදන්න අපි සූදානම්ෙන් සිටිනවා. අපි අප්‍රේල් මාසේ පළින් සුමාන්දි ඉස්සෙල්ලා මේ පැත්තට ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේක ලබා දීලා සැබෑ සිනාවක් ඇති කරන්න අපි මේ අවස්ථාවේ අපකැප වෙලා තියෙනවා කියලා තමයි කියන්න පුළුවන් වන්නේ. මේ මෙගාවත් 35 එකතු වුණා නම් හදිසි විදුලි බලය ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. දූෂණය සහ වංචාව නැති කරලා ඒකේ ජනතාවට ප්‍රතිලාභ දීම තමයි අප මේ අවස්ථාවේදී කටයුතු කරගෙන යන්නේ. බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘති ඉදිකිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වීම මෙන්ම විවිධ ගැටලුවට මුහුණ දෙන ජනතාව පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය රවි කරුණානායක මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙම ව්‍යාපෘති මගින් විදුලි බල පද්ධතියට මෙගාවොට් 35ක දායකත්වයක් ලබා දීම සැලසුමයි. මෙරට පලිබෝධනාශක භාවිතය 50%කින් පහළ ගොස් ඇති බව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා පවසනවා. ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් දිස්ත්‍රික් පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක ඒකකයයි මෙය සංවිධානය කළේ. පලිබෝධනාශක පනත යටතේ බලයලත් නිලධාරීන් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හා දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පත් කෙරුණා. පෞගිය අවුරුදු 7ක 8ක කාල සීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ පලිබෝධනාශක භාවිතයේ ඉතාමත්ම සැලකිය යුතු පරිදි පහළ මට්ටමට ගැනලා තියෙනවා. මේකට හේතුව වැඩි වශයෙන් භාවිත කරපු පලිබෝධනාශක ගණනාවක් අපි මෑත කාලීනව දහනම් කිරීම නිසා. හඳුන්වා දුන් නව පලිබෝධනාශක භාවිත කිරීමේදී ඉතාමත්ම සුළු මාත්‍රාවලින් භාවිත කිරීම නිසා තමයි මේ වෙනස ඇති වෙලා තියෙන්නේ. ඉසර හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 2ක් 3ක් භාවිත කරලා කිව්වා දැන් ග්‍රෑම් 20යි 30යි. 94කින් කාර්මික රසායන ද්‍රව්‍ය අපි අඩු කරලා තියෙනවා. සහ 50කින් නිෂ්පාදන ප්‍රමාණය පහළ දාලා තියෙනවා. මේකෙන් පොදු තොග වශයෙන් අපි පලිබෝධනාශක ප්‍රමාණය අඩු කිරීමක් කරලා තියෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ වේගබඩා 4කදී රජයේ සහතික බිලට වීමිල දී ගැනීම අද ආරම්භ කෙරුණා. වවුනියාව වීමිල දී ගැනීම සඳහා රජයේ රුපියල් කෝටි 10ක මුදලක් වෙන් කර තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ මිලදී ගන්නා වී ගබඩා කිරීම සඳහා පහසුකම් මෙවන විටත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව වී මෙට්‍රික් ටොන් 9000ක් ගබඩා කිරීමට පහසුකම් පවතිනවා. චෙප්පම් කුලම්, පාක් රෝඩ්, මාමඩුව සහ නෙදුක්ක ප්‍රදේශවලදී වී මිලදී ගැනීම සිදු කෙරෙනවා. සම්බා වී කිලෝවක් රුපියල් 41කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38කට මිලදී ගැනෙනවා. එමෙන්ම වවුනියාව, පම්පමඩුව, ඕලන්ද සෙට්ටි කුලම, මඩුකන්ද ඇතුළු වවුනියාව ගොවිජන සේවා මධ්‍යස්ථාන රැසකදීද වී මිලදී ගැනීම සිදු කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහි නඩුවක් ලබන මස 13 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත්තේ.
පසුගිය දිනක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකදී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුව ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගොනු කර ඇති මූලික පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතිද්දී ඊට අදාළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවට රාමනායක මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් තුන්දෙනෙකුගේ තීන්දුව තම පාර්ශවයට වාසි සහගත ලෙසට ලැබෙනු ඇති බවට රාමනායක මහතා එහිදී ප්‍රකාශ කර තිබුණා. අද මෙම නඩුව කැඳවුවේ ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවෙයි. චෝදනාවලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රංජන් රාමනායක මහතාගේ නීතිඥවරයා දන්වා සිටියා. මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ දේශපාලනඥයන් කොකෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය හමුවලදී අදහස් ප්‍රකාශ කෙරුණා. මමත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට අපි නිරන්තරයෙන් මේ පිළිබඳ සොයා බලමින් ඉන්නේ. බොණ අය ඇති. හැබැයි ඒ බොණ අයත් මොකද මත්ද්‍රව්‍යයට අනියම් අන්දමින් උදව් කිරීමක්. ඒකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෝෂණය කරන්නනේ. අපි සල්ලි දීලා ගන්නනේ. ඉතින් ඒ සියලු දෙනා මහජන නියෝජිතින් හැටියට මේ රටේ තරාතිරම නොබලා එහෙම කෙනෙක් අහුනොත් ඒ පිළිබඳ අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂණ කරන දැන් කමිටුවකුත් දාලා තිනවා. අහුනොත් තරාතිරම නොබරම හිතන යාට ඇමති කන්නේ මේ යාල එල්ලලා මරන්න ඕන. ශ්‍රී ලංකා මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය තීරයේ 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවට අනුයුක්ත නාවිකයින් උතුරු මුහුදු සීමාවේ සිදු කළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. ඩෙල්ෆ් දූපතට වයම දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය තීරයෙන් අත්අඩංගුවට ගත් අතර දීවර යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගැනුණා. අත්අඩංගුවටගත් ඉන්දීය තීරයෙන් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ රැගෙන විත් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණා. අනතුරුව නීතිමය කටයුතු සඳහා යාපනය දිවර පරීක්ෂක කාර්යාලය වෙත දිවරින් සහ යාත්‍රා භාර දෙමිට නියමිතයි. දේශපාලන නායකයින් විධායක ජනාධිපති දොරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පෙරටේම යහපත් ප්‍රවණතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රාජකීය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. කුමන දේශපාලන නායකයින් කුමන දේශපාලන හේතුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අද ඉදිරියට එනවා නම් එය දකින්නේ යහපත් වර්ධනයක් හැටියටයි. තවමත් යන්නේ මාධ්‍ය වාර්තා අනුව එම වාර්තා අනුව අපිට පේනවා යම් ඉඩකඩක් මතුවෙන්නට ඉඩ තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනත් වෙනස්කම් කිරීමටද එකඟ වෙන්නට පුළුවන් නම් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පිළිබඳව පහුගිය දවස්වල සාකච්ඡා වුණා. විපක්ෂ නායක රාජපක්ෂ මහත්මයාත් ප්‍රකාශ කළ තිබුණා දේශපාලඥයන්ගේ සංඛ්‍යාව වැඩි කියලා. අද එතුමා සමග ඉන්න අය තමයි එදා විරුද්ධ වුණෙත් දේශපාලඥයන් 9 දෙනෙක් සහ මන්ත්‍රීවරුන් 3 දෙනෙක්ෙන් සතුම්ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් යෝජනා කරපු වෙලාවේ එය අනිත් පැත්තට හරවන්න 4-3-7 දේශපාලඥයන් 3 දෙනෙක් දේශපාලඥයන් 9 විය යුතුයි කියලා තදින්ම ඉල්ලා සිටියේ ඔවුනුයි. ඒ අනුව තමයි රජයට එදා සිදු වුණ එකට එකඟ වෙන්නට. නමුත් අද ඒ පිළිබඳව නැවත සලකා බැලෙනවා නම් ඒ තාමත් හොඳයි. දුර්ලභ සත්කමක් පිළිබඳ තොරතුරු බදුල්ල මහරෝහලෙන් වාර්තා වනවා. රෝගීකුගේ වකුගඩු දෙකම තිබූ ගල් හයක් උදරේ විවෘත නොකර කුඩුකර ඉවත් කිරීම මෙම සත්කමයි. 48 කාන්තාවකටයි බදුල්ල මහරෝහලේදී මෙම සත්කම සිදු කළේ. ඇයගේ වකුගඩු දෙකෙහිම ගල් තිබූ බව වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වුණා. ඇයගේ උදරය විවෘත නොකර මිලිමීටර් 4ක කැපුමකින් වකුගඩු තුලදීම එම ගල් කුඩුකර ඉවත් කිරීමේ සැත්කම් 3ක් එකවර සිදු කිරීම විශේෂත්වයක්. මෙම දුලබ සැත්කම සිදු කළේ බදුල්ල මහරෝහලේ මෞද්‍ර ශල්‍ය විශේෂඥ වෛද්‍ය කලන පරණපල්ලිය ගුරුගේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක්. සැත්කමින් පසු රෝගියා ඉතා සුවෙන් සිටින බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ. අපි සාමාන්‍යයෙන් ඔපරේෂන් කරනවා නම් අඟල් 6ක් පමණ කැපුමක් යොදලා වකුගඩු ඇතුලේ කැපුමක් යොදලා තමයි ගලා ඉවත් කරන්නේ. මේ වගේ ශල්‍ය කර්මිකින් රෝගියාට ලැබෙන වාසිය තමයි ඉතාමත් කුඩා කැපුමකින් තමයි අපි ඔපරේෂන් එක කරන්නේ. දවස් කීපයකින් යාගේ සාමාන්‍ය වැඩ කටයුතු සඳහා යොමු වෙන්න පුළුවන්. උතුරු පළාත තුල ඉස්සන් වගාව සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා. මේ නිසා උතුරේ දීවරින්ගේ අතමිට සරු වී ඇති බවයි අපට වාර්තා වන්නේ.
උතුරු පළාතේ වැව් ආශ්‍රිතව ඉස්සන් බෝ කිරීම සාර්ථකව සිදු කරන ආකාරය දැකගත හැකි. ඒ හේතුවෙන් ඉස්සන් වගාකරුවන්ට ඉහළ ආදායමක් ලැබෙමින් පවතිනවා. මිරිදිය ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,200 අතර මිලකට එම ස්ථානවලදීම මිලදී ගැනීමට වෙළඳුන් පැමිණෙනවා. වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වැව් රැසකම මිරිදිය ඉස්සන් වගාව සාර්ථකව සිදු කරනවා. පසුගිය වසරවල පැවති දැඩි නියන් කාලගුණය හමුවේ මිරිදිය දීවරින්ගේ ජීවනෝපායට බාධා එල්ල වුණා. නමුත් රජයේ මැදිහත් වීමෙන් මත්ස්‍ය පැටවුන් නොමිලේ බෙදා හැරීමත් සමග ඔවුන්ගේ ආදායම සරු වී ඇති බවයි උතුරින් වාර්තා වන්නේ. ගෝනතුව රජයේ රෝහල සඳහා ඉදි කෙරුණු තෙමල් ගොඩනැගිල්ලේ පළමු අධිර පසුගියතාවවෘත කෙරුණා. ඒ බස්නාහිර පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් 150ක වේදමින් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදි කෙරෙනවා. හදිසි ප්‍රතිකාර ඒකකයක්, බාහිර රෝගී අංශයක් හා තවත් පහසුකම් රැසක් ඊට ඇතුළත්. මෙතර කල්පිටිය ප්‍රාදේශීය සභාවේ අරමුදලින් ඉදිකිරීමට නියමිත පුදුකුඩීරිප්පු පොදු ක්‍රීඩා පිටිය, අත්පන්දු ක්‍රීඩා පිටිය හා මහජන පුස්තකාලය සඳහා මුල් කල තැබීම පසුගියදා සිදු කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර පේෂලු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙනවා. රඹෑව පරසන් ගස්වැව තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා නව ක්‍රීඩාංගණයක් ඉදි කෙරෙනවා. ගම්පෙරළියේ වැඩසටහන යටතේයි මෙම ක්‍රීඩා පිටිය ඉදි කෙරෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහමාන් මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කාන්තාවන් 300 දෙනෙකුට වෘත්තීය පුහුණු ලබා දීමක් සිදු කෙරුණා. ඒ යටතේ අත්බෑග් නිෂ්පාදනය, විසිතුරු භාණ්ඩ හා අත්කම් නිර්මාණය රූපලාවන්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණුව ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතායි ඒ සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත්තේ. පුහුණු ලැබූ කාන්තාවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් කිරින්දිවැල නගරයේදී පැවැත්වුණා. කඩුවෙල පාලමේ හදිසි අලුත් වැඩියාවක් හේතුවෙන් කඩුවෙල බේගම මාර්ගය අද සිට ලබන මාස 2 වන තෙක් රාත්‍රී 10 සිට උදෑසන 5 තෙක් තාවකාලිකව වසා තැබෙන බව පොලිසිය පවසනවා. දැන් කෙටි විරාමයක්. සංචාරක ආකර්ෂණයට මෙතෙක් ලක් නොවුණු එහෙත් අති සුන්දර දියල්ලක තොරතුරු අපිට වාර්තා වනවා ඒ ඌව පරණගම ප්‍රදේශයෙන්. මහරාවණ රජුගේ අශෝක උයන හෙවත් ඌව පරණගම කුරත්ත කන්දෙන් මෙම දියැල්ල ආරම්භ වනවා. උඩුනාවර කුරුදේ ප්‍රදේශයෙන් මෙම දියැල්ල කඩා හැලෙනවා. රවණැල්ල යනුවෙන් හඳුන්වන මෙම දියැල්ල අතිසුන්දර ඇල්ලක් බව එහි ගිය විට දැකගත හැකි. වැලිමඩ මැදවල මාර්ගයේ වලහමුල්ල මන්සන්ධියෙන් දකුණට හැරී කිලෝමීටර 3ක් පමණ බෝඹුරු ඇල්ල මාර්ගයේ ගමන් කර උඩුනාවර හන්දියෙන් කොරඳේ කුඹුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය පසුයි මෙම දියැල්ල හමුවන්නේ. රවණැල්ල රාවන් ඇල්ල ලෙසද ඇතමුන් හඳුන්වනවා. උමාවයේ අතුගංගාවක් වන හාල් ඔයේ ආරම්භය මෙම දිය පහරයි. අඩි 135ක උසකින් යුත් මෙම දිය ඇල්ල ඉතා සුන්දර පරිසර පද්ධතියක පිහිටා තිබීමද විශේෂත්වයක්. මේ දියැල්ල සමීපයටම ඕනම කෙනෙකුට වාහනේ ගමන් කළ හැකි. මේ ගම්මු මෙතකන් ආරක්ෂා කරලා තියෙන මේ පරිසරය ආරක්ෂා කරමින් මේ සුන්දරත්වය මිද ගන්න. මේ දියැල්ල මෙතරම් සුන්දර වුණත් මේ පිළිබඳව දැනුවත්භාවය ගොඩක් අඩුයි. ඌවපරණ ප්‍රාදේශ සභාව විදිහට ප්‍රාදේශ සභාවට මෙතන ආදායමකුත් ගන්න වැඩපිළිවෙලක් සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. පෞද්ගලික බස් රථ හිමියන් අතර පවතින තරගය හා ඒ තුළින් සිදුවන ජනතා පීඩනයේ වැළැක්වීම සඳහා නීති සම්පාදනය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පවසනවා. මල්වතු මහනා හිමියන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මල්වතු මහ විහාරය වෙත ගිය ජනක මල්ලිමාරච්චි මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා දැන් හුඟක් අයගේ චෝදනාවක් තමයි රූට් පර්මිට් එකක් ගන්න මහා දැවැන්ත මුදලක් ගෙවන්න ඕනේ කියලා. නමුත් දැන් අර්ජුන් රණතුංගගේ ඇමතුම ආවේ ගම මම පත් වෙනකොටම කැබිනට් එකට ඉදිරිපත් කරා. කැබිනට් පත්‍රිකාවක් ඒකට අනුමැතියක් ලැබුණා. මීට පස්සේ අපි කාටවත් එහෙම පර්මිට් දෙන්න බෑ. ඒ කමිටුවක් කැබිනට් එකෙන් පත් කරනවා. ඒකෙන් තමයි සුදුසු පුද්ගලයාට පර්මිට් එක දෙන්නේ. එතකොට කාටවත් අතේටින් සල්ලි දෙන්න ඕනේ නෑ මේකට. කොන්දොස්තර වරුන්ගේ තියෙනවනේ මාරු සල්ලි ඉල්ලුවම තාම සරපරුස විදිහට බනිනවා. මාරු සල්ලි දෙන්නේ නෑ කොහොමත්. ඒ වගේම ඔහු ගන්න මුදල බස් එක අයිති කාරට යන්නෙත් නෑ. ඉතින් ඒක නිසා මේ ඔක්කොටම විසඳුම තමයි ස්මාර්ට් කාඩ් එක. යනුව තමයි අර්ජුන් රණතුංගගේ ඇමතුමා දැන් අපි ගිය සතියේ සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදී ඔහු තීන්දුව කරා ඉස්සෙල්ලාම CTB එකටත් අපේ ගමනාගමන කොමිෂන් සභාවේ යටතේ තියෙන බස් වලටත් ක්‍රියාත්මක කරලා ඊට පස්සේ ඒ කාඩ් එකම දුම්රියටත් ක්‍රියාත්මක කරන්න.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පළමු වරට සංවිධාන කළ පළදායිතා සම්මාන ප්‍රදානෝත්සවයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේ දීප වැතුණා. මෙහි ප්‍රධාන ආරාධිත ඇලිස සහභාගී වුණේ මුදල් අමාත්‍යංශ ලේකම් RSH සමරතුංග මහතායි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මකයි. රජයේ සිදු කරන විශේෂ ව්‍යාපෘතිවලදී දේපළ රජයට පවරා ගැනීමට අදාළ වන්දි සඳහා තක්සේරු වාර්තා ලබා දීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කරනවා. සම්මාන ප්‍රදානෝත්සවයේදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ නූතන ලෝකයට ගැලපෙන පරිදි ආයතනය තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට රජය පියවරගෙන ඇති බවයි. ආයතන එක තැනක පල් වෙනකොට වැඩ කරන අයටත් ප්‍රශ්න ඇති වෙනවා, ඒ වගේම සේවාලාභීන්ටත් ප්‍රශ්න ඇති වෙනවා. සේවක සංඛ්‍යාව වැඩි කිරීම, අවශ්‍ය පහසුකම් ලබා දීම, ආයතනික සංවර්ධනය, පුජ්‍යලික වශයෙන් වෘත්තීය ධාරිතාවයේ නැංවීම පිළිබඳව අපි එකඟතාවයකට පැමිණියා. ඒ සඳහා කිසියම් ආධාර දෙන ආයතනයකට ගිහිල්ලා ඒ ගැන කරුණු දක්වලා කිසියම් වැඩපිළිවෙලකට ප්‍රවේශ වෙන්න ඕනේ කියන එක. ඒ නිසා කාලීනව කළ යුතු ප්‍රතිසංස්කරණත් කළා, ආයතනයේ ධාරිතාව වැඩි කර ගැනීමට අපි ප්‍රවේශ වෙන්න තමයි කල්පනා කරන්නේ. මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. ගෝලීය අධ්‍යාපන අධීක්ෂණ වාර්තාව කොළඹදී එළිදැක්වුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්මහතාගේ ප්‍රධානත්වයෙන් යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා මහලේකම් ප්‍රේමලාල් රණවීර මහතා ඇතුළු ආරාධිතයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ශ්‍රී ලංකා වැඩපිළිවෙල පිළිබඳ මෙම වාර්තාවට ඇතුළත් බව එහිදී ප්‍රකාශ කෙරුණා. සංක්‍රමණිකයන් සහ අවතැන්ුවන්ගේ පවුල්වල දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නේ කෙසේද යන කරුණද මෙහි ඇතුළත් බවයි සඳහන් කෙරුණේ. සමාජවාදී ජනතා පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ජනතාවට අඹපැල බෙදාදීමේ වැඩසටහනක් කළුතර දොඩංගොඩ කෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුණේ. අඩු ආදායම් ලාභී පවුල්වල දරු දෙරියන් සඳහා ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් සැදුම්ලත් ලියෝ සමාජය මගිනුයි. මේ අටතේ මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ සහ හීනටියන ධම්මාලෝක විදුහලේ දරු දෙරියන් 70 දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්‍රදානය පසුගියදා සිදු කෙරුණා. අයෝමා නිර්මාලී සමරසිංහ මහත්මිය විසින් රචිත සිහින සිත්තමක් නැමැති නවකතාව පිළිබඳ විග්‍රහයක් කොළඹදී පැවැත්වුණා. ගොඩගේ අත්පිටපත් තරඟයෙන් මෙම නවකතාව ජයග්‍රහණය ලැබීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. හබරකර ෆ්‍රෙන්ඩ්ස් සුබසාධක සංගමයේ සංවිධාන කළ ප්‍රජා සත්කාරක වැඩසටහනක් හබරකර මහාවිද්‍යාලයේදී පැවැත්වුණා. එම සුබසාධක සංගමයේ සංවත්සරය වෙනුවෙනුයි මෙය සංවිධාන කර තිබුණේ. වෛද්‍ය සායන, දන්ත සායන, ලේදන් දීමේ හා පැලබෙදා දීමේ වැඩසටහන්ද පැවැත්වුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. දැනවදහනය ක්‍රීඩා පුවත් වෙත. ක්‍රීඩාවේ ප්‍රගමනයට හේතුවන සාධක හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩමුළුවක් ක්‍රීඩා අමාත්‍යාංශය අදත් කොළඹදී පවත්වනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගම් 64ක් තිබෙනවා. එම ක්‍රීඩා සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. කොළඹදී පැවැත්වෙන මෙම වැඩමුළුවේදී ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා උපාය මාර්ග හඳුනා ගැනීම සිදුවනවා. ජාතික ක්‍රීඩා පනත ක්‍රියාත්මක කිරීම සඳහාත් අවශ්‍ය කටයුතු එහිදී සිදුවනු ඇති. කෙසේ වෙතත් මෙම වැඩමුළුව සඳහා එක්ව ඇත්තේ ජාතික ක්‍රීඩා සංගම් 47ක නියෝජිතයන් පමණක් බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ පවසන්නේ. අපේ රටේ ක්‍රීඩාව කියන්නේ රත්තරම් පුරවගත්ත නැවක් වගේ අපිට සම්පත් තියෙනවා. හැබැයි මේ රත්තරම් පුරවගත්ත නැව අපි මහමුහුදේ පාවෙමින් ඉන්නවා එහාටයි මෙහාටයි. අඩුම තරමේ ඒ ඉලක්කයක් කරා යන්න අපිට මාලිමාවක්වත් නැහැ. අපි එහාට පාවෙනවා, මෙහාට පාවෙනවා, අපිට ගොඩබිමක් පේන තෙක් මාණික නැහැ. අවුරුද්දකට රුපියල් මිලියන ගාණක් අපි ක්‍රීඩා වෙනුවෙන් වියදම් කරනවා. අපි ගිය අවුරුද්දේ අඩුම තරමේ ගුවන් ටිකට් පත්තලට අපි වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 100ක්. මේ අපි කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක හැර මම ආපු 3 මාසෙට සංගම් දෙකක් විතරයි මාත් එක්ක ලැබිලා ක්‍රීඩාවේ සංවර්ධනය ගැන කතා කරන්නේ. මේ ඇරුණාම අනිත් සියලුම දෙනා මාහමුවට එන්නේ ඒගොල්ලන්ගේ සංගම්වල තියෙන හබ විසඳ ගන්න. ඉතින් මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. අදින් දවස් ප්‍රවෘත්ති අදට අවසන්. පසුර දෙකේ සිට අපගේ පැම් පැවපත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk